මහතා සමග මන්ත්‍රීවරු 13 දෙනෙක් සහභාගී වූ බවට වාර්තා වනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමිෂන් සභාවේ සියලුම සමාජිකයන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි. මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුව තිබෙනවා. කෙසේ නමුත් ඉදිරියේදී බිහිවන නව දේශපාලන බලවේගයක මූලික නීතිමය කාරණා निराකරණය කර ගැනීමට මෙම පිරිස පැමිණි බවද වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දැනට පොහොට්ටුවේ ඉතිරිවැති මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනෙකු ඩලස් සලහ පෙරම මහතා සමග නව දේශපාලන බලවේගයකට දැනටමත් එක්ව ඇති බවයි. දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් සහ නීතිඥවරුන්ගෙන් සියලු දෙනෙකු හැර සියලු දෙනා මෙම නව බලවේගයට එක්ව ඇති බවද වාර්තා වනවා. හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල් තැන දෙමු. දූෂණ අන්තවාදය සහ පෞල්වාදය පිටු දකිමු යන්න නව දේශපාලන බලවේගය සිය තේමා පාටය ලෙස තෝරාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.